www.discussion.lk. ප්‍රවීණ වාස්තු විද්‍යා උපදේශක සුජීව එගොඩවත්ත සමගින් හරියට වාස්තු. ඔබේ ආදායම් මාර්ග පිළිබඳ කතා කරද්දී, රැකියාව පිළිබඳ, ව්‍යාපාරය පිළිබඳ, ස්වයං රැකියාව පිළිබඳ, වෘත්තිය පිළිබඳව කතා කරද්දී මේ දේවල් වල ප්‍රවීණතාවයට ඔබ කැමති නේද? එවැනි ධනාත්මක භාවයක් ඇති කර ගැනීමට නම් ඒකට බාධා ඇති වෙනවන විවිධනේ. සමහර වෙලාවට උසස්සීම් ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් වෙනත් ආකාරයකට සංචිත ධනය තබා ගන්න බෑ. මොකද ආදායම ලැබුණත් මේ ආදායම අපි රැක ගන්න ඕනේ, ඉතිරි කර ගන්න ඕනේ. ඔබ කාගෙත් බලාපොරොත්තුව ලැබෙන ආදායම ඉතිරි කර ගන්න. නමුත් බොහෝ දෙනා කියන්නේ මොකද්ද? අපිට ආදායම ලැබුණත් ඉතිරි කර ගන්න විදිහක් නැහැ කියලා. ආදායම වගේම ධනය. ධනය කිව්වහම මේක මිල මුදල් වගේම බඩු භාණ්ඩ ද්‍රව්‍ය වේ මේ ආදී සෑම දෙයක්ම ඉතිරිය වැදගත් වෙනවා. එහෙනම් ඉතිරි කර ගැනීම බොහොම හොඳ පුරුද්දක් නම් ඉතිරි කර ගැනීමට ඇයි අපිට බැරි වෙන්නේ? මේ ඉතිරියට අධිපති වාස්තු වේදයේ තියෙනවා දිශාව. මොකක්ද දන්නවද මේ දිශාව? ගිනි කොන දිශාව. ගිනි කොන. ගිනි කොන කියන්නේ මොකද්ද? මේ පොළවේ ගිනි කොන පැත්තේ. ඒ කියන්නේ හරියටම නැගෙනහිර දිශාවත් දකුණු දිශාවත් අතරනේ මේ ගිනි කොන තියෙන්නේ. පෘථුවියේ නැගෙනහිරයි දකුණයි අතර තියෙන පස්වල තියෙන අංශු අවසානම සංඝටකයේ අණු බවට පත් වෙනවානේ. අණු. මේ පස් අණු චලනය වෙනවා. මේ පස් අණු චලනය වෙනකොට නිරන්තරයෙන්ම මොකද වෙන්නේ? වේගයෙන් අණු චලනය වෙනකොට මොකද වෙන්නේ? තාප නිෂ්පාදනය වේගවත් වෙනවා. මොකද හේතුව? සැලෙන අණු වල අන්තර්ගත ශක්තිය තමයි තාපය කියලා කියන්නේ. එහෙනම් තාප නිෂ්පාදනය වැඩි වෙන්න නම් අණු වේගයෙන් චලනය වෙන්න ඕනේ. පෘථුවිය වැඩිපුරම අණු වේගයෙන් චලනය වෙන්නේ මේ කියන නැගෙනහිරත් දකුණත් අතර තියෙන ගිනි කොන දිශාවෙන්. අන්න ඒ හින්දා තමයි තාපය වැඩිපුර ඒ පැත්තේ නිෂ්පාදනය වෙන හින්දා තමයි ඒ පැත්තට මේ ගිනි කොන කියලා හඳුන්වන්නේ. ඉතින් මේ ගිනි කොන දිශාව බොහොම වැදගත් වෙනවා සංචිත ධනයට. එහෙනම් ගිනි කොන දිශාවෙත් ඔබ කිසිම වෙලාවකදී පරිස්සම් වෙන්න ඕනේ. කටුගස්, කිරිගස්, පැංගිරිගස් අතර තියෙන මම මුලින් සඳහන් කළ විදිය ආකාරයේ කිසිම ආකාරයේ ගස් වර්ග, ඒ වගේම නීත්‍රස් අන්නමන චලන වර්ග, වැනි චලන වර්ග වගේම අතුපතර වීදුණු දැවැන්ත ගස් වර්ග නොතැබිය යුතුයි. ඉතාමත්ම ගස් වර්ග ප්‍රමාණය අඩු වෙලා නිදහස් කලාපයක් විය යුතුයි. ඒ වගේ තමයි වැසිකිලි, කැසිකිලි, වලවල් වැනි දේවල් වෙනත් ගොඩනැගිලි විශේෂයෙන්ම කිසිම ආකාරයේ ඉදිකිරීමක් හොඳ නැහැ ගිනි කොන දිශාවෙන්. එහෙනම් ගිනි කොන දිශාව ඉදි කරන්න පුළුවන් එකම එක දෙයක් තියෙනවා. ඒක තමයි දර කුස්සියක් පුළුවන්. දර කුස්සියක් කියන්නේ සාම්ප්‍රදායික කුස්සියක්. ඒ කියන්නේ බ්ලැක් කිචන් කියන්නේ. අන්න එහෙම එකක් පුළුවන් මේ ගිනි කොන පැත්තේ. මොකද හේතුව? දර කුස්සියක තාපය මුල් වෙන උඳුන්නේ මුල් වෙන නිසා උඳුන් වලට අධිපති දිශාවනේ ගිනි කොන. ඒ හින්දා එවැනි දර කුස්සියක් පමණක් නිර්මාණය කළ හැකි. නමුත් වෙනත් ආකාරයේ වැසිකිලි, කැසිකිලි, එහෙම නැත්නම් වෙනත් ආකාරයේ ගබඩා කාමර හෝ වෙනත් ගොඩනැගිලි කවර හෝ දෙයක් මේ ගිනි කොන දිශාවේදී නොකිරීමට වග බලා ගන්න ඕනේ. ඒ වගේම තමයි සතුන් සඳහා අවශ්‍ය නිවාසත් ගිනි කොන දිශාවේ හොඳ නැහැ. මොකද හේතුව? එවැනි දේවල් ඉදි කර විට ආදායම සංචිත ධනයට බාධාවක් ඇති වෙනවා. ආදායමට වගේම සංචිත ධනයට. ඒ නිසා හැම අවස්ථාවෙදිම ඉතිරි කරන්න නොහැකි වෙනවා. ඉතින් ඒ නිසා ඔබ ඉතිරි කිරීමට බලාපොරොත්තු වෙනවා නම් ධනය නිරන්තරයෙන්ම මේ ආකාරයට මේ ඔබේ ගිනි කොන දිශාව හැකිතරම් දුරට පිරිසිදු කරගන්න ඕනේ. ඒ වගේම ක්‍රමවත් කරගන්න ඕනේ. රවුම් පත්‍ර තියෙන ශාක වර්ග, පළතුරු වර්ග වැනි දේවල් වවන්න හොඳයි. නමුත් ජලයට සුබ වෙන්නේ නැහැ. ඒ නිසා මේ කිසිම ආකාර ජලය සම්බන්ධ දෙයක් එහි තැම්පත් කිරීම නොහැකි යුතුයි. අනුගත කර නොකළ යුතුයි. උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ ඉවතලන වතුර වැනි දේවල් සුබ නැහැ. ලින්ක් කැපීම ආදිය සුබ නැහැ. එහෙනම් ඔබ දැන් දන්නවා ගිනි කොන දිශාව ඉතාමත් ප්‍රවේශම්කාරී වන තරමට තමයි ඔබේ ආදායමෙන් සංචිත ධනයක් මේ ආකාරයෙන් රැස් කරගන්න, ඉතිරි කරගන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතිරිය බලාපොරොත්තු වෙනවා නම්, සුරක්ෂිතභාවය බලාපොරොත්තු වෙනවා නම්, හෙට දින ජය ගන්න අද දවසේ ඉතිරියක් ඔබ කිරීමට මුල පුරනවා නම් ඔබේ ගිනි කොන දිශාව ඉඩමේ, ඒ වගේම නිවසේ මේ ආකාරයෙන් වඩාත් හොඳින් පැහැදිලිව පිරිසිදුව තබා ගැනීම වඩාත් ඔබට උපයෝගී වේවි. ප්‍රවීණ වාස්තු විද්‍යා උපදේශක සුජීව එගොඩවත්ත සමගින් හරියට වාස්තු.